සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ස්වාධීන රූපහණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොරෝනාවට වැටබඳින්න සියලු පාසල් වසා දැමේ. පෞද්ගලික පන්ති දහම් පාසලුත් නවති. කොරෝනා සැක ඇති පුද්ගලයින් තැන් කිහිපයකින් නිරෝධායන මෙහෙයුමත් දිගටම ස්වාධීනව ඇපබඳිද්දී ප්‍රධාන පක්ෂ එනතුරු මැකෝ බලා සිටි. රවීගේ වරෙන්තු තීන්දුව අද නෙවෙයි හෙට වෙද්දී උපාධි සිහිනය බොඳ කළ ජ්‍යෙෂ්ඨයන් යළි රක්ෂිත බන්ධනාගාරයට. කොරෝනාවෙන් ඇමෙරිකා ජනපතිවරණයටත් බාධා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳුණු දෙවන ශ්‍රී ලාංකිකයාත් අද හමුණා. පළමු රෝගියා වාර්තා වුණේ ඊයේ දිනයේ. ඔහු සමග නවාතන්ගත් පුද්ගලයෙකුයි දෙවන කොරෝනා රෝගියා ලෙස අද හඳුනාගත්තේ. මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පළමු වාරයේ පාසල් නිමාඩුව හෙට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. දහම් පාසල් සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ලද අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පිළිපදින ලෙසයි රජය ඉල්ලා සිටින්නේ. වෛරසය පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් අනිසිබියක් ඇතිකර නොගන්නා ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බිය වීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා පිළිබඳ ඊයේ වාර්තා වුණා. ඉතාලි සංචාරකයන්ට මඟ පෙන්වන මාර්ගෝපදේශකයෙකු වන ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 52 දෙදරුපියෙක්. ඔහු සංචාරක කණ්ඩායම සමග ගමන්ගත් ස්ථාන හා ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ මේ වන විට තොරතුරු ලබාගෙන තිබෙනවා. සීගිරිය, පොළොන්නරුව හා මහනුවර යන ප්‍රදේශවල ඔහු සංචාරය කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහු මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. මෙම රෝගියාගේ දරුවාට කොරෝනා වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තොරතුරු වාර්තා වුවද එය මුළුමනින්ම අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ COVID-19 වැළඳුණු රෝගියා පිළිබඳව විවිධ සත්‍ය කතා සහ කටකතා යනවා. ඒ රෝගියාගේ පුතාට COVID-19 රෝගය හැදිලා කියලා. මේක කිසිම සත්‍යතාවයක් නැහැ. සුදුසුම් පියවර හැටියට ඒ නිවස තුළම ඒ අය රැඳිලා ඉන්නවා. ඒ අයට අවශ්‍ය කරන ආහාර පාන බාහිරින් ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙනවා. අර නිවසට දිනපතා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනිවාර්යෙන් යනවා. ඒ ගැන කිසිවෙකුවත් කිසිම ආකාරයෙන් බිය යුතු නැහැ. ඒ දරුව පාසල් ගිහිල්ලා තියෙනවා ඊයේ නෙවෙයි පෙරේදා දිනේ. ඔහුගෙන් වෙනත් දරුවෙකුට හැදීමේ සම්බන්ධතාවයේ ඊටත් වඩා ඉතාම අඩුයි. මේ අතර කොරෝනා ආසාදිතව රෝහල්ගත කර සිටින පුද්ගලයාගේ දරුවා අධ්‍යාපනය ලබන කොළඹ ආනන්ද විද්‍යාලය තුළ අද නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. එම දරුවාටද කොරෝනා වෛරසය ආසාදිනී වී ඇතැයි අසත්‍ය ප්‍රචාරයක් පැතිරියම හේතුවෙන් ඇතැම් දෙමෝපියන් දරුවන් පාසලෙන් රැගෙන යාමටද ක්‍රියා කළා. පවතින තත්ත්වය හමුවේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිසිය නිවේදනය කළා. මේ අතර රජයේ පළමු පාසල් වාර නිවාඩුව හෙට සිට අප්‍රේල් මස 20 දක්වා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, අමතර උපකාරක පන්ති ආදියද නතර කරන ලෙසයි රජය ඉල්ලා සිටින්නේ. එසේම පාසල් ක්‍රිකට් තරඟ ආදිය නතර කරන ලෙසටද ඉල්ලීමක් කළා. අධ්‍යාපන චාරිකා තාවකාලිකව නතර කිරීමටද මේ වන විටත් පියවර ගෙන අවසන්. අප්‍රේල් නිවාඩු කාලය ආරම්භ වෙන්න තිබ්බේ අප්‍රේල් 6 වෙනිදා. නමුත් අපි තීරණය කරා අධ්‍යාපන අමාත්‍යාංශය විදියට එම නිවාඩු කාලය හෙට දිනෙන් ආරම්භන්න. අප්‍රේල් 20 නැවත පාසල් දෙවැනි වාරය ආරම්භ කරන්නට අපි කටයුතු කරනවා. දැන් අද සමාජ මාධ්‍ය ඇතැම් වාර්තා කරා ආනන්ද විද්‍යාලයේ දරුවෙක්ට කොරෝනා වැළඳිලායි කියලා. මුළු මනින්ම සත්‍ය ඝාතනය කිරීම. මේ මාධ්‍ය භාවිතාව, දේශපාලන භාවිතාව, මේ සියලු කාරණා මෙවැනි සංවේදී පෑකදී වගකීම් සහගතව භාවිතා කරමුයි කියලා කියන ඉල්ලීම තමයි මගේ දෙවෙනි ඉල්ලීම. පෞද්ගලික අධ්‍යාපන ආයතනවලිනුත් විශේෂ අවධානයටත් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තීන්දුව සැලකිල්ලට ගන්නයි කියලා කියන ඉල්ලීමත් අපි මේ අවස්ථාවේ යොමු කරන්න කැමතියි.
කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 29 දෙනෙකු දිවයිනේ රෝහල් 15ක වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වනවා. හෝමාගම, කඩවත, පොළොන්නරුව, අනුරාධපුර යන ප්‍රදේශවලින් ආසාදිතයන් බවට සැක කෙරෙන පුද්ගලයන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ බවද අද වාර්තා වුණා. පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ සැක සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු ඉතාලියේ සිට පැමිණ සෝමාවතිය වන්දනාවේ ගිය අයෙකු බවට හඳුනා ගැනුණා. අනෙක් පුද්ගලයාද පසුගිය 11 වෙනිදා ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති බව සඳහන්. ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කරමින් සිටි අයෙකු බවයි වාර්තා වන්නේ. මෙරටට පැමිණෙන සියලු විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කෙරෙනවා. දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය යන රටවලින් පැමිණි සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා පොළොන්නරුව, කන්දකාඩු සහ මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනවා. අද දිනේ එලෙස පැමිණි මගින් බස් රථවලින් අදාළ ස්ථාන වෙත යොමු කෙරුණා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට යුද හමුදාව පියවරගෙන තිබෙනවා. මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වෙනම වැඩපිළිවෙලක් අපි ගුවන්තොටුපළේ රැගෙන යනවා. කවුරු මොනවා කිව්වත් මේ වැඩපිළිවෙලට අප ඉතා කාර්යක්ෂමව පෑ 24 30 කරන මේ වැඩපිළිවෙල. ඕනෑම මගියෙක් මේ ගුවන්තොටුපළට එනකොට එන සෑම මගියෙකුට යා යුතු පිළිවෙලක් තියෙනවා. ස්කෑන යන්ත්‍ර මාර්ගයෙන් තමයි යන්න ඕනේ. කිසිම කෙනෙකුට මේ ලංකාවට එන කෙනෙකුට මේ මාර්ගයෙන් පිටවෙලා යන්න බෑ. ඉතින් අපි සියලු දෙනා මේක මහන්සි වෙනකොට මම හිතනවා ওই Facebook වල ඒ වගේ දාලා රටේ ජනතාව නොමග යවන්න එපා කියලා මම ඔබ සියලු දෙනාගෙන්ම අපි දැන් නිරෝධායනය කරනකොට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයෙන් පැමිණෙන අයට මේ නිරෝධායනය කරනවා. ඇයි මේ චීනුන්ට කරන්නේ? ඒකට හේතු වෙන්නේ මෙයයි. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් කලින් පියවර ගනිපු රටක් හැටියට තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් සඳහන් කරලා තියෙන්නේ. අද වෙනකොට චීන ජාතිකයෙක්ගෙන් අපිට මෙම රෝගය දැන් සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ ඉතාම අඩු බව තමයි අපේ තක්සේරුව. මේක ජාතික ව්‍යසනයක්. රජයකට පුද්ගලිකව පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. විවිධ මාධ්‍ය හරහා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වයන් පිළිබඳ රට වෙනුවෙන් උදව් කරයි කියන අපේක්ෂාවෙන් තමයි අපි ඉලා සිටින්නේ. මේ අතර කොරෝනා වෛරසයේ පාලනයේදී ශ්‍රී ලංකාව ලබා දුන් සහය චීන රජයේ ඇගයීමට ලක්ව තිබෙනවා. මෙරට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා පවසනවා. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය හමු වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. චීන රජය කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා ගත් ක්‍රමෝපායන් ඇතුළත් වාර්තාවක් අමාත්‍යවරිය වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා. කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරියාම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ උපදෙස් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රෝග ලක්ෂණ පවතී නම් ගමන් බිමන් සීමා කළ යුතුයි. රෝගී පුද්ගලයින් මුඛාවරණ භාවිත කිරීම ආරක්ෂිත පියවරක් වනවා. කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවලදී වැලමිට ප්‍රදේශයෙන් මුහුණ ආවරණය කිරීමෙන් වෛරසය පැතිරියාම පාලනය කළ හැකි. ටිෂු හෝ ලේන්සු භාවිත කරන්නේ නම් එය ආරක්ෂාකාරීව ඉවත් කළ යුතුයි. ජනාකීර්ණ ප්‍රදේශ මගහැරිය යුතු අතර රෝග ලක්ෂණ මතුව වහම වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළා. Describing the situation as a pandemic, in the days and weeks ahead, we expect to see the number of cases, the number of deaths, and the number of affected countries climb even higher. අදවන විට වෛරසය ලොව පුරා රටවල් 125කට පැතිර ගොස් තිබෙනවා. ලොව පුරා වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 126,666ක්. මරණ සංඛ්‍යාව 4,640ක් ලෙසයි වාර්තා වන්නේ. චීනයේ පමණක් මේ වන විට ආසාදිතයන් 80,796ක් වාර්තා වනවා. ගෙවි ගිය පැය 24ක කාලය තුළ චීනෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 18ක්. එය ශීඝ්‍ර අඩුවීමක් බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ. චීනයේ මෙලෙස ශීඝ්‍ර අඩුවීමක් වාර්තා වීමත් සමග ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇති අයුරුද දැකගත හැකි. එමෙන්ම මේ වන විට ලොව පුරා රටවල් රැසක මුඛාවරණ හිඟයක්ද දක්නට ලැබෙනවා. චීනෙන් ආරම්භ වුවද කොරෝනා හෙවත් COVID-19 අද වන විට යුරෝපයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. ඉන් ඉතාලියට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ මොහොත වන විට කොරෝනා රෝගීන් 12,373 දෙනෙක් වාර්තා වෙනවා ඉතාලිය තුළ. ඒ වගේම මරණ 827ක් වාර්තා වෙනවා. අලුතෙන් ආසාදිතූ ප්‍රමාණය 2,273 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. තමුන්ගේ නිරෝධායන කටයුතු, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු වලට සමස්ත ඉතාලි ජනතාවගේම සහයෝගය, ඉතාලි අග්‍රාමාත්‍යවරයා
ඉතාලියේ ඊයේ ජාතිය අමතමින් ප්‍රකාශ කළා. විශේෂයෙන්ම මේ වන විට ඉතාලියේ අත්‍යවශ්‍ය සේවා හැර අනිත් සියලුම වාණිජ කටයුතු මේ මොහොතේ දක්වා වසා දමා තිබෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර ගුවන්තොටුපළ වල පවා මෙහෙයුම් කටයුතු ඉතාමත් සීමා කරලා තිබෙනවා. දකුණු කොරියාවද COVID-19 වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින රටක්. මේ වන විට දකුණු කොරියාවේ පුද්ගලයන් 234,989 දෙනෙකු පරීක්ෂා කොට තිබෙනවා. ඉන් පුද්ගලයන් 7,869 දෙනෙකුට මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා. මේ වන විට පුද්ගලයන් 67 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. දැනට දකුණු කොරියාවේ රැඳී සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් සුරක්ෂිතව ඔවුන්ගේ සේවා ස්ථානවල සහ නේවාසිකාගාරවල රැඳී සිටින බව අපට සඳහන් කිරීමට හැකියාව ලැබෙනවා. එවැගේම දකුණු කොරියානු වෛද්‍ය සහ පරීක්ෂණ කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසය විනාඩි 20ක් තුළදී හඳුනා ගැනීම සඳහා විශේෂ උපාංගයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබූ බව මාධ්‍ය අද වාර්තා කළා. මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු ආසියා සහ අප්‍රිකා රටවල් 12කටත් යුරෝපා රටවල් රැසකටත් තාවකාලික සංචාරක තහනමක් පැනවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. ඒ රටින් නව කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ යාමත් සමගයි. මේ වන විට ඇමරිකාවේද වෛරසය ආසාදිතයින් 1,329 දෙනෙකු වාර්තා වනවා. මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ. I have decided to take several strong but necessary actions to protect the health. පවතින තත්ත්වයක් සමග බ්‍රිතාන්‍ය හැර සෙසු යුරෝපා රටවල සිට ඇමරිකාවට පැමිණෙන සියලු සංචාරකයින්ට සංචාරක තහනමක් පැනවීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළා. මේ අතර ඇමරිකාවේ ප්‍රසිද්ධ හොලිවුඩ් නළු ටොම් හැන්ක්ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන්ටද කොරෝනා වෛරසය ආසාදනී වී ඇති බවයි වාර්තා වන්නේ. ඉතාලි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන ඩැනියෙල් රුගානිටද වෛරසය ආසාදනී වී ඇති බව අද තහවුරු වුණා. මේ අතර ඉන්දියාවද සියලු සංචාරක වීසා සහ අන්තර්ජාල වීසා නිකුත් කිරීම නතර කර තිබෙනවා. ඒ අනුව හෙට දිනේ සිට මෙය බලපැවැත්වෙන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 62ක්. බිය වීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. මේ අතර සියලු පෞද්ගලික උපකාරක පන්ති හෙට සිට අප්‍රේල් මස 27 වනදා දක්වා නොපැවැත්වීමට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සමාජිකයින් අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා. කොරෝනා වෛරසය පිළිබඳ කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. කොරෝනා වෛරසය සම්බන්ධින් අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා ඇතුළු ආයතනවල කාර්යමණ්ඩල දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ වූයේ ජනාධිපති කාර්යාලයේදී. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රෝගය හඳුනා ගැනීම, වැළකී සිටීම හා ආරක්ෂාකාරීව ක්‍රියා කිරීම පිළිබඳව වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා කාර්යමණ්ඩල දැනුවත් කළා. රාජ්‍ය හා පෞද්ගලික දෙයන්ශ්‍රී සෑම ආයතනයකම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. වෛරසයේ ව්‍යාප්තිය ජාතික වූදුරක් බවට වර්ධනය වීම වළක්වා ගැනීම මෙහි අරමුණයි. හිටපු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙකු ගොනු කළ රිට් පෙත් සම්වලට අදාළ වැඩිදුර කරුණු සලකා බැලීම අභියාචනාධිකරණය හෙටට කල් තැබුවා. ඒ සමග තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන්. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රවි කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙකු ඉදිරිපත් කළ රීට් පෙත් සම්වල වැඩිදුර සලකා බැලීම අද දිනයේද සිදු වුණා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙත් සම්වලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කළා. ඔහු ඉල්ලා සිටියේ මුල් අවස්ථාවේම පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙසයි. අධිකරණයේ මගහරමින් සිටින රවි කරුණානායක මහතාට අභියාචනාධිකරණයෙන් සහන ඉල්ලා සිටීමට නීතිමය පදනමක් නැති බව ඔහු අවධාරණය කළා. කරුණානායක මහතාට එරෙහි චෝදනා වෙළඳපළ ස්ථායීභාවයට බලපෑම් කිරීම ආදී බරපතල චෝදනායි. ඒ අනුව වරෙන්තු ලබා ගැනීමෙන් තොරව ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. වරෙන්තු නිකුත් කළ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පක්ෂපාතීව කටයුතු කර ඇති බවට පෙත්සමෙන් කර ඇති චෝදනාද කරුණු සහිතව ප්‍රතික්ෂේප කෙරුණා. රවි කරුණානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටියා. දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරනු ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් පර්ල් වීරසිංහ මහත්මිය කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද පෙනී සිටියා.
අලිරුෂා නැතුළු විත්තිකරුවන් කිහිප දෙනෙකුට එරෙහි නඩුවේ විමර්ශන ගොනු ඇය අධිකරණයට ඉදිරිපත් කළා. මෙම ලිපිගොනු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගැනීමට මීට පෙර අවස්ථා දෙකකදී නොතිස් නිකුත් කර තිබුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පසිඳු හිරුෂාන් සිසුවා වෙත විශාල ටයරයක් එවමින් ඔහු අනතුරට පත්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් පස් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන 23 වනදා තෙක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. 2019 වසරේ සිට මෙම සිසුවාට නවක වදය දී ඇති බවයි පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේ. මෙම සිසුන් බීමත්ව හිතාමතාම මෙම අපරාධය සිදු කර ඇති බවට සියලු තොරතුරු හෙළි වී ඇති බවද පොලිසිය පැවසුවා. ඉකුත් 6 වනදා කළමනාකරණ පීඨයේ සිසුන් පළමු වසර සිසුන් වෙනුවෙන් සුහද හමුවක් පවත්වා තිබෙනවා. එහිදී ඉහළ වසරවල සිසුන් වැඩි පිරිසක් හොර රහසේ මත්පැන් ගෙනවිත් බීමත්ව හැසිරී ඇති බවයි පොලිසිය පැවසුවේ. එම සුහද හමුව රාත්‍රී 10ට අවසන් විය යුතුවද අලුයම තුනවන තෙක් එය පැවතියත් එය නියමිත වේලාවෙන් පසු නැවැත්වීමට කිසිවෙකුත් කටයුතු කර නැති බවද පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා. අලියා හැර වෙනත් ලකුණකට එජාප ජන හදවත් දිනාගත නොහැකි බව ජාතික භික්ෂු පෙරමුණ පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එම පෙරමුණේ ස්වාමින් වහන්සේ පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ඉක්මන් ගමන කෙටි බවයි. අදත් ස්ථාන රැසකදී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිස අදහස් පළ කළේ මෙලෙසින්. රනිල් වික්‍රමසිංහ මෙතුමා පක්ෂයේ නායකයා හැටියට දුරදක්නා නායකයෙක් හැමෝටම කටින් බතලකොත හිටවන්න පුළුවන්. සජිත් මහත්මයා බොහොම ඉක්මන් වේගවත්ව යන්න හදනවා. නුත් ඒ ගමන බොහොම කෙටි කාලීන. අලියත් එක්ක යනවා මිසක් කණ්ණාඩි වලින් ගිහිල්ලා බේරටේ ජන හදවත් දිනන්න බැරි බව මහා සංඝයා වහන්සේ වශයෙන් අපි දන්නවා. තමන්ට මග පෙන්නපු එක්සත් ජාතික පක්ෂයට අපහාස කරමින් යනවා. පෙරහැරේ යන එකාට පෙරහැර පේන්නේ නැහැ. පැත්තක බලන් ඉන්න අය තමයි නැට්ටුව නටන හැටි බෙරකාරය කරන දේවල් අලිය කරන දේවල් යන්නේ නැහැ. පෙරහැරේ හැටි පේන්නේ පෙරහැර බලාගෙන ඉන්න අයටයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා හදපු මිනිස්සු තමයි UMP එකට වඩාත් විරුද්ධකම් කරලා තියෙන්නේ. කොම් මන්ත්‍රීවරු වෙන්නේ සමගි ජන බලවේගයේ නමින් මිසක් වෙන නමකින් නෙවෙයි. එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටියද නැද්ද ඕවා එච්චර වටිනා නැහැ. මේ සිරිකොත මුලස්ථානේ තියෙන තනතුරු ගත්තයි කියලා සතවහකට ඕකේ ඇති වටිනාකමක් නැහැ. අපි අලියා එක්සත් ජාතික පක්ෂය අපි ඉන්න නායකත් එක්ක අපි ඉන්නේ අපේ වතු කරේ මිනිස්සු ඉන්නේ අලියා කෙනා කට එකේ කතා කිව්වට ඒව නිකන් බොළඳ කතා. අවුරුදු 26කට පස්සේ අපිට නැවත එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරා ගෙනියන්න පුළුවන් වෙනස පිරිසුදු දක්ෂෝ පිරිසක් එකතු වෙලා අපිට සදිප් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ ඇති කරන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ තරග වදිනවා. අපිට අදාළ වෙන්නේ නැහැ වෙනත් දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. අපි ඉදිරි මැතිවරණයට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඒ සඳහන යටතේ සාර්ථකව මුහුණ දීම සඳහා දැන් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් බය කරලා මිනිස්සු තියාගන්න බෑ රනිල් වික්‍රමසිංහ උන්න හැට. එක දෙකට බෙදෙන්නේ නැහැ. පාක්ෂිකව 95ක් අපි එක්ක ඉන්නවා. උතුරු පහයි වලට බේරා ගන්න පුළුවන් වුණොත් ඒ පහයි ඉන්නේ. දැන් නැහැ ඒ පහත් අපිට එයි. කොරෝනා ව්‍යාප්තියත් සමග සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ ගැටලු සහ අවහිරතා ඇතනම් වහාම ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ පිළිබඳ දැනුම් දීමට අද සිට ක්ෂණික දුරකථන අංකයක් ද හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ. ඒ අනුව අද සිට හොට්ලයින් එකක් ආරම්භ වෙනවා අපේ අමාත්‍යංශයේ 011 31 444 16. මේ දුරකථනයට කතා කරලා ඕනම භාෂා මාධ්‍යයකින් කොරෝනා වෛරසය ලෝකව්‍යාප්තව පැතිර යාම හේතුවෙන් තමන්ගේ කර්මාන්තයේ මුහුණ දීලා තියෙන යම්කිසි අභියෝගයක් තියෙනවා නම් දුෂ්කරතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳව අපේ අමාත්‍යංශයේ දැනුවත් කරන්න පුළුවන්. ඒ අවශ්‍ය විසඳුම ලබා දෙන්න අපි කර්මාන්ත අමාත්‍යංශයේ හැටියට ඉතා උනන්දුවෙන් මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවලින් පැමිණෙන පිරිස් නිරෝධායන කටයුතු කිරීමේදී එල්ලවන බාධාවන් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. හරිම කනගාටු හිතනවා සමහර විදේශ රටවල ඉඳලා එන ශ්‍රී ලාංකිකයන් ඒ නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් දක්වන ආකල්පය ඔවුන්ගේ ජීවිතයට ආදරය නම් ඔවුන්ගේ දෙමාපියන්ට දූ දරුවන්ට ආදරය නම් ඒ මුරණ්ඩු හා ඒ තකතිරු ප්‍රතික්‍රියා නොදක්වා මේ වෙලාවේ රජය අරගෙන තිබෙන ක්‍රියාමාර්ග වලට සම්පූර්ණ සහයෝගය දීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. අපේ ආරක්ෂක හමුදා ඔවුන් නිදා ගන්න තියෙන ඇඳන් ටික තමයි මේ රෝගීන්ට දීලා තියෙන්නේ. ඔවුන් පාවිච්චි කරන මෙට්ට කොට්ට ටික තමයි මේ රෝගීන්ට දීලා තියෙන්නේ. රෝගීයයි සැක කරන පුද්ගලයන්ට නිරෝධායනට භාජනය කරන පුද්ගලයන්ට. මේ අතර නිලුම්භාවතේ පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ කොරෝනාවලට මුවා වී ඇතමුන් මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයක නිරත වන බවයි.
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ හිටපු මන්ත්‍රීතුමාලා සජිත් ප්‍රේමදාස පාර්ශවයත් ජනතා විමුක්ති පෙරමුණත් අද මේ මැතිවරණය කල් දාන්න ඕන කියන මතයක් ජනගත කිරීමට උත්සාහ කරනවා. ඔවුන්ගේ මැතිවරණ සූදානම තමයි මේ පෙන්눔 කරන්නේ. ඔවුන් මැතිවරණයකට සූදානම් නැහැ වගේම ඔවුන්ගේ පරාජය ඔවුන් පිළි අරගෙන තියෙනවා. මැතිවරණය කල් දැමීමට කිසිම හේතුවක් ඇති වෙන්නේ නැහැ. මොකද මැතිවරණය කල් යාම කියන්නේ අපේ රට තව දුරටත් අගාධයකට පත්වීමක් පමණයි. මැතිවරණ ප්‍රචාරණයට ඇතැම් පක්ෂ පෝස්ටර් අලවමින් පරිසරය විනාශ කිරීම පිළිබඳවද ඒ මහතා මෙලෙස අදහස් පළ කළා. අපේ තරුණ කණ්ඩායම් ලංකාව අලංකාර කරන්න පොදු ස්ථානවල චිත්‍ර අඳින්න පටන් ගත්තා. වහාම මේ රට අවලස්සන කරලා රට වටේම ජනතා විමුක්ති පෙරමුණ අලවලා තියෙන පෝස්ටර්, සජිත් පිල, රනිල් පිල අලවලා තියෙන පෝස්ටර් හෙට දිනේ වෙද්දි ගලවන්න කටයුතු කරන්න. කටයුතු කරලා ඒ ආදර්ශය ලබා දෙන්න. මහමැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීමේ කටයුතු අද ආරම්භ වුණා. ලබන 19 වනදා දහවල් 12 දක්වා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නාම යෝජනා බාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. ස්වාධීන කණ්ඩායම් 86ක් අපමුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ. පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් නාම යෝජනා බාර දී තිබුණද ප්‍රධාන පක්ෂ නාම යෝජනා බාර දී නැහැ. අද දින සිට මාර්තු 19 දින මධ්‍යාහන 12 දක්වා දිවයිනේ මෙතන කොට්ටාංශ 22දී නාම යෝජනා බාර ගැනීම තේරීම් බලධාරීවරයා ඉදිරියේදී සිදු කරනවා. එම ස්වාධීන කණ්ඩායම සඳහා අපමුදල් තැන්පත් කිරීමේ අවස්ථාව තිබෙනවා 19 දින මධ්‍යාහන 12 දක්වා. සිරිම සමෙන් කළව සිවදේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායමේ ඉල්ලා සිටිනවා. මෙම කාලවකවාන තුදී ක්‍රියාකරන් සම්පූර්ණ කරන ලද තමන්ගේ නාම යෝජනා පත්‍රය අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් බලධාරීවරයා වෙත බාර දීමට කටයුතු කරනවා. මේ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk